ඇසිදිසි මානෙන් ඔබට කෙමරඩවිය ඇසි දිසිමානයේ නිහාලෝකය පිළිබඳව කතා කරන තැන සුපුරුදු විදියට ඔබේ නිවසට අපි ගොඩවදින්න අවසරය ඉල්ලනවා කෙම්මුර අඩවිය වැඩසටහනේ. ඉතින් මේ යන්ත්‍රමන්ත්‍ර තන්ත්‍ර ගුරුකම් පිළිබඳව ඒත් එක්කම ගුප්ත විද්‍යාත්මක කරුණු පිළිබඳව අපි කතාබහ කරනවා. බොහොම සුළුවට වුණත් ඔබට බොහොම ආකර්ෂණීය විදියට මේ දේවල් ලබා දීම තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් ඔබ මේ දේවල් විශ්වාස කරන්නත් පුළුවන්, විශ්වාස නොකරන්නත් පුළුවන්. ඒ පිළිබඳව සම්පූර්ණ කැමැත්ත, එහෙම නැත්නම් ඒ පිළිබඳව සම්පූර්ණ නිගමනය ඔබට ලබා ගන්නට අපි ඉන්න තියෙනවා. අපි කියන්නේ මේ දේවල් විශ්වාස කරන්න කියලා, අපි කියන්නේ මේ දේවල් අවිශ්වාස කරන්න කියලා. මේ මිහිතල, එහෙම නැත්නම් මේ ශ්‍රී ලංකාව තුළ සිදුවුණු සිදුවීම් අපි ඔබට ගෙනහර දක්වනවා. භාරති ගුරුනාන්සේ ආයුබෝවන් ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ මැදිරියට පිළිගන්නවා අදත් ඉතාමත් ගෞරවෙන් ගන් මැච් එකක්. ආයිබන් 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 ආයිබෝන් කිව්වා සර්. අපි පොඩ්ඩක් කතා කරනවානේ. දුරකථන අංකෙත් අපි දෙමු අද. බින්දුවයි 7 8 5 501 202, 0 1 1 2 17 82 62, 0 7 0 180 82 13. මේක සඳහන් කරගන්නට බැරි වුණා නම් YouTube අවකාශයේ අපි උඩුගත කරලා තියෙනවා අපේ වැඩසටහන. ඉතින් ඔබට පුළුවන් Facebook මේ YouTube එකට ගිහිල්ලා FM දරන YouTube එකට ගිහිල්ලා මේ වැඩසටහන නැවත අහන්න. ඒ අහනකොට මේ දුරකතරංක මේ විදිහටම අපි කියලා ඇති. ඉතින් අද කතාව පැත්තට යමුද? වරති මොඩ මිනිත්තු ආගතනාගත වනාගත කරන්නේ. තොයිලයක් හෙවත් ශාන්ති කර්මයක් කරන එක අමාරුයි. බදන්නවද? කොඩු විනා කරන එක ඊට වඩා අමාරුයි. මිනිස්සු කරනවා කියලා කියනවා මනස්ගත. හරියට වදින්න කොඩු විනයක් කරනවා නම් ඔය තොයිල් පොළවල පිදේදි දිස්ති කරනවා නේද? ඒවට කියනවා පිදේදි දිස්ති කියලා. ඒ දිස්ති වලින් දිස්ති කරලා හරියන්නේ නැහැ. පුංචි උදාහරණයක්. මාසෝන දිස්ති කරනවා නම් කොඩු විනයකට මේ දසවතාරින් දිස්ති කරනවා. සීලිය කාට කොඩු විනයට දිස්ති කරනවා නම් සීල කුප්පෙ දිස්ති කරන්න ඕන. සන්නියකාට කොඩු විනයට දිස්ති කරනවා නම් ගිරිසන්නි මරු දිස්තියකෝ මරු කෝල දිස්තියෙන් දිස්ති කරන්න. ඒ දිස්ති 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 හරියන්නේ නැහැ. ඒ දිස්ති කරලා ගෙන්න ගන්නවා ලොකව. ගෙන්නගෙන ඊළඟට කොඩු විනයට අදාළ මන්ත්‍රය, ඒකට කියන ජීව මන්ත්‍රය කියලා. ජීව මන්ත්‍රයෙන් දිස්ති කරන්න ඕන. ඊළඟට උට්ටාරහතෙන් දිස්ති කරන්න ඕන. උට්ටාරහත කියන්නේ ඒකට පික්සට් කරනවා, මරුණක් ගනවා. උට්ටාරහතෙන් දිස්ති කරලා ඊළඟට මරුණක් ගන්න ඕන. මරුණක් ගලා මේ මරුණ ගොඩ පස්සේ හිටවන්න ඕන දිස්තිය. අඩිවානක් පොල්ලේ හිටු ඉසිගිනියදරන බුදුර තට්ටි බුණියානේ හිටු රජ්ජලා ගුංචි බෛරවී හිසාලනින් හිටු නමෝ අත්භූතයක්ෂා නාගපාසාවෙන් හිටු ඕම හිටවන්න ඕන. හිටෝල පෙරලුම් මන්ත්‍රවලින් පෙරලන්න ඕන. ආයි කපන්න බැරි කරන්න නැත්තම් ගැබුවරන් ගුණාසර බුත් හොයාගත හැකි. ආන්න ඊට පස්සේ කෙල් තියෙන විදිහට වැඩ කරන්න ඕන. අන්න සර් පරම්පරාවක් විනාශ කරනවා. ඒක හරි අමාරුයි. සම්පූර්ණ තුන්යන් රාත්‍රිය මුළුල්ලේ මතුරන්න ඕන සෙල්ලන්නේ කොඩි විනයකට. අවල් පැන්නුන් ඉරි පැන්නුන් රූපකටසුන් පැතිරි හිටියන් නම් ඒක පැය දෙකෙන් තුනෙන් පුළුවන් කරන්න. අරකට රෑ තුන්යන් රාත්‍රිය මුළුල්ලේ මතුරන්න ලේසි නෑ. ඔය කත කචෙන්ට කියලා බය වෙන්නපා කරන්න කරලා බලපල්ලකො වැඩේ වාදිනවාද කියලා. හරියට කරොත් දින නාමෙන් මරන පවුල විනාශ කරලා දානවා. බුම්බලු කරන්න එහෙම නෑ. බුම්බලු ඩෝන් ගාල් දෙත හැකි. ආ දැක අපි මාතකාව අද කතාව සර් මේකේ ගුණෑ ගැන පොල්වතු සාගරය මැද තිබිච්ච ගෙයක්, තර්මක ගෙයක්. සල්ලිය බාගෙ එහෙම තියෙනවා. එහෙමයි. ඔතන හිටියා සුභානි කියලා හැටගන්න පේන යුවතියක්, පවුල වැඩිමල් කෙල්ල. එයා අතරේ සුනෙත් කියලා කොල්ලෙකුට ප්‍රේමේ සල්පටස් එක. නම්බු සුනෙත් සුභානිගේ අම්මයි තාත්තයි අකමැති. මොකද ඒ උද්දුප්පත්. උගේ තාත්ත මේ වත්තේ වැඩ කරන මිනිහෙන්ද කොහෙද? ඒකින්න මේකට පොල්ලකට ගහලා සුභානිගේ අම්මයි තාත්තයි තරේම විරුද්ධ වෙලා මංගල කියලා උන්ට ෆවුලට ගැලපෙන කුලමාන්නේ තියෙන සල්ලිය බාගේ තියද
මංගල කියන කොල්ලට තමයි කැමති කැමති බද්දර දෙන්න. මංගල ආවා සුමානිව බලන්න සුමානිගේ ගෙදෙට්ට. මොකද මිදුලට වෙලා වලේ ගෙදර තියන්නේ හරිම ලස්සන තැනක. මම පරිසරයේ ලස්සන බලනවා. ෂා, ඔයාලගේ ගෙදර නම් ටිකක් තවමට ළඟයිලු නේද? ඔයාලා ළඟිද කිව්වේ? ඕ, ඔයාලගේ ගෙදර ගිහින් ආපු දවසේ ඉඳන් වැඩේ එහෙ විස්තර කිය කිය මාව අවුස්සන එක. අවුස්සනවා? ඕ, මට ඉතින් එහෙ යන්න වෙන්නේ ඔයාව බැන්දට පස්සේනේ. ඒ නිසා ඒ විස්තර කියව කියව මාව අවුස්සනවා. කසාද බඳිනකල් මනමාලි මනාලියාගේ ගෙදරට යන්නේ නැත්te ඉස්සර. දැන් එහෙම නැහැ. මේ අවුරුද්දට ඔයා අපේ ගෙදර යනවා. අපේ අම්මලා තාත්තලා හරියට ඔය චාරිත්‍ර වාරිත්‍ර ගැන හිතනම මංගල. ඒ නිසා මේ අවුරුද්දට මට එහෙ එන්න වෙන්නේ නැහැ. මේ නංගිට බලපු මනමාලිය මෙහෙම කොහොමද? කපු මහත්තයාට එපා වෙයි අපේ නංගිට මනමාලිය බලලා. අනේ මන්ද යාගේ තේරීම. මේ දෙයක් අහන්න මුකුත් හිතන්නේ නැහැ නේද? මොකද්ද? මේ ගේ ඔයාලගේ නංගිට වෙන්න ඇති නේද? ඔව්. ඔයාගේ තාත්තට කියලා බැරි වෙයිද ඒක අපිට ගන්න? මොනවද මේ කියන්නේ? ඔයා මට ඕක කිව්වට කමක් නෑ. නංගිට එහෙම කියනවා තියා අඟවන්නවත් එපා. ඇයි? තේරෙන්නේ නැද්දනේ? නංගිට මේ ගේ මට පොල්වත්ත. පොල්වත්ත කියන්නේ සල්ලි. ගේ කන්නද? මට ගේ දීලා පොල්වත්ත එයාට ගන්න තියනවා නම් නංගි උඩින් කැමති වෙයි. සුභානි, ඔයාට තේරෙන්නේ නෑ. මේ පරිසරයේ සම්පතක්. මේ ගෙට පොඩි රිපෙයාර් එකක් දීලා රෙස්ටෝරන්ට් එකක් දැම්ම නම් සුපිරි. අම්මයි තාත්තයි ඒ වැඩේට කැමති වෙන්නෙත් නෑ. මම කැමතිත් නෑ. මේ මංගල, අපි බඳින්න කලින් කතා බහ කරලා හැමදේම තීරණය කරලා ඉමු. මමයි අපේ පවුලයි හරිම සාම්ප්‍රදායිකයි. ඔයාට මාත් එක්ක ඉන්නවා නම් ඒ දේවල් දරා ගන්න වෙයි. ඒ මනමාල කුරුල්ලා සුභානිලාගේ ගෙදර ඇවිල්ලා කතා වෙන දැන් අපි එකහු වෙන්න කවද්ද? මට ඕලන් ගෙදර එන්නත් හිතයි. එහෙම බෑ, බඳිනකන් එන්න බෑ. මනමාලිට මනමාලයා ගෙදරට යන්න බෑ. මනමාලයට එන්න පුළුවන්. ඒකනේ අපේ අම්මලා තාත්තලා චාරිත්‍ර වාරිත්‍ර චාරිත්‍ර අකුරට රකින මිනිස්සු. ඒකෙන්ද කසාද බඳිනකන් ඉන්න. ඒක තේරුම සුභානේ තකමැත්තක් නැහැ කියලා. ඔව්, මංගලට. හැබැයි යන්න බෑ දැන්. ඒසරගෙන අපේ නංගි කසාදෙ දෙක එකට කරනොත්ද කියලා තරුණ හිතනවා. අපේ ආ නංගිට කසාදයක් හොයන්න කපු මහත්තයා ඉගෙන ගත්තා මදි. මොකක් කතා කරන්නේ මේ කියලා අකමැති අකමැති. හොඳ නැහැ අරක, හොඳ නැහැ මේක, හොඳ නැහැ නාහේ දිගේ හොට බරි ප්‍රශ්න ලෝකයක් නැතුව. ඕන්න සර් මේක තීන්දුන මංගලයි සුභානි කතරගම යන්නම් මේගොල්ලෝ කතා වුණා. කතරගම වන්දනා ගමනට මංගලගේ ගෙදර අය එනවා කිව්වද? අනේ මන්ද, එන්නේ නැත්තම් හොඳයි. ඇයි? මංගලලා ටවුන් බදා එන අම්මේ. මංගලගේ නංගි ටිකක් දඟයි. එයාගේ හැසිරීම අපේ අයට අල්ලන එකක් නෑ. ඒ මිනිසුන්ගේ සමහර ගති උඹලගේ තාත්තටයි මටයි අල්ලන්නෙත් නෑ. දැන් ඉතින් මොනා කරන්නද? අම්මයි තාත්තයි නොය කසාද තීන්දු කළේ. ඇයි සුභානි, උඹේ ළමයට කැමති නැද්ද? එහෙමමත් නැහැ. ඒත් ඉතින් අපි දෙන්නගේ නොගැලපීම් නම් ගොඩක් තියෙනවා. මොනවද? අම්මලා අපිව හදපු විදිහක් තියෙනවනේ අම්මේ. මංගලල ටවුම පරිසරයට ගැලපෙන විදිහට හැදිච්ච අය. මට ඒව හරියන්නේ නැහැ. ඕවා බැන්දට පස්සේ හරියයි. ඔව් නේද? කේන්දර ගැලපෙනවා නම්, කුලය ගැලපෙනවා නම්, සල්ලි මුදල් වලින් ගැලපෙනවා නම් ආයෙත් මොනවා කියලා ගැලපෙන්නද?
ඒ ටික නම් කිව්වේ හිතේ කහටක් තියාගෙන වගේ. මගේ හිතේ කහට ගැන දැන් බල්ල වැඩක් නෑ අම්මේ. දැන් ඉතින් මට ඔය තීන්දුව වෙච්ච කසාද කරන්නම වෙනවනේ. සුභානි, මංගල ළමයාගේ නොගැලපීම් පේන්නේ ඇත්තටම එයා උඹට ගැලපෙන්නේ නැති නිසාද? එහෙම නැත්තම් තවමත් ඔය ඕනෑ නැති දේවල් ඔළුවේ තියෙන නිසාද? අනේ අම්මේ, පින් සිද්ධ වෙයි ඔය පරණ දේවල් නම් මතක් කරන්න එපා. ඔව් ඔව්, දැන් එව්වා හිතන්නත් එපා. අර උරට යනවා කියලා ආරංචි. අම්මේ, දැන්වත් සුනේත් අරූ මූකීකේ නිඳ අපහස කරන එක නවත්තනවද? දුප්පත් උනතේ රත්තරම් මිනිස්සෙක්. එයාට හරියන්න ඕනේ. ආ, අන්න ටෙලිෆෝන් එක වදිනවා. බලපන් කවුද කියලා. හෙලෝ, මොනවා? මංගල ඇක්සිඩන්ට් එකට සර ඇක්සිඩන්ට් එක පාරේ වෙන වාහනත් නැහැ වෙලා කොළඹට ගේන්න කුරුණෑගලනේ. කුරුණෑගලෙන් වහාම කොළඹ යවනවා ස්පිතාල ඇම්බියුලන්ස් එකේ. දෙවෙනි කෝල් එක එනවා මංගල ඇස් දෙක පියාගත්තයි කියලා ඇම්බියුලන්ස් එකේ සිරා වැඩි කවට. අනේ ඉතින් සුභානි පුල් ඔල්බරොත් දන් වෙනවා. සුභානි විතරක් නෙමෙයි, සුභානිගේ නංගි මේකෙන් බල් අප්සෙට් එකට යනවා. අයි බං තීන්දු තුරන්න පස්සේ මලහමද අප්සෙට් එකට යන්න ඇද්ද? දෙමාවපියොත් පුල් අප්සෙට් එකට යනවා. මොනවා කරන්නද? බැලිච්චකට පණ දෙන්න යාපව්. දැන් ඉතින් ඊළඟට කතාව ඇදිල යන්නේ වෙන වෙන පීල්ලක් දිගේ. අහගෙන හිටාකු එකත්. සුභානි මේ අහපන්, ඔය විදියට 24 පැයේම ගෙට වෙලා ඉන්න උඹ ලෝකෙට මූණ දෙන්න බැරි විදියෙ වරදක් කළේ නෑනේ. අනේ අම්මේ, ඒ අම්මල හොයලා දුන්න මනමාලය අම්මල හින්ද තමයි මේ සේරුනේ. ඒක හරි කතාවක්නේ. අපි දන්නවද ඒ මනුස්සයා මේ විදියට ආඩු ආවුෂ විඳලා වාහනයකට යට වෙලා මැරිලා යන්න ඉන්න කෙනෙක් කියලා? ඔය මොනා කිව්වත් හින්ද අපහස විඳින්න වෙන්නේ මට. මට මංගල්‍ය තීන්දුණු මිනිහා තමයි මැරුණේ. මගුල් කියන ඒවා ඉතින් තීන්දු වෙනවා, වෙනස් වෙනවා. ඒවා කාටත් පොදුයි. ඔබ කසාද බැඳලා මිනිහා මැරිච්ච කීයක් නෙවෙයිනේ. අම්මේ, අක්ක කියන දේ තේරුම් ගන්න. අම්මා හිතන විදිහට නෙවෙයි මංගල අයියලාගේ අම්මා හිතන්නේ. එයයි මොනවද කියන්නේ? මංගල අයියා මැරුණේ අක්කගේ කාලකන්නිකමට කියලා එයා තැන් තැන්වල කියනවා. ඇයි මට ඕක කලින් කිව්ව නැත්තේ? හිට පල්ලකෝ, මං දැම්මම ඔය ගෑණිට ටෙලිෆෝන් කරන්න. අම්මේ, නැති ප්‍රශ්න ඔසගන්න නැතු ඉන්න. මට එහෙම ආයේ මනමාලේ හොයන්න එපා, හොඳද? ඒ මොකද? අක්කට තීන්දු වෙච්ච මනමාලේ වාහනයකට යට වෙලා මලයි කියලා. ඇයි උඹට මනමාලේ හොයන්න එපා කියන්නේ? අම්මල ඔය හොයලා දුන්නේ අක්කට හරි මනමාලේ. මේ ප්‍රබෝධයා, දෙයක් කියන්න තියෙනවා නම් කෙලින් කියපන්. ඇයි මොකද? උඹට මනමාලය හොයන්න එපා කියන්නේ මේ මොකෙක් එක්ක හරි හුටපටයක් තියෙනවද? මොනව කියනවද මන්දා? මම නම් ආයේ බඳින්නේ නැහැ. මිනිස්සු මන් දිහා බලන්නේ වැන්දපු වෙච්ච එකියක් දිහා බලනවා වගේ. ආ, මොකද? අර හිඟන්න කිව්වද බාර ගන්නම් කියලා? අම්මේ, ඔය කතාව නවත්තන්න, නැත්නම් මම යන ඔළුව හැරුණා තේ. කවුද අර දොරට ගහන්නේ? කොයි, කවුද? අයියානේ ඇහෙන්නේ නැද්ද? පිසුදු නංගි, කවුද දොරට ගැහුවේ? මේ දෙන්නගේ කම් බීරි වෙලාද මන්දා? පොඩ්ඩක් ඉන්න, එනවා. කෝ, කිසි කෙනෙක් නෑනි. කවුද එතකොට දොරට ගැහුවේ? කෙමුරඩවිය ඇසිදිසි මානෙන් නිහලෝකය පිළිබඳව කතා කරන තැන භාරදී මහත්තයා අවාසනාවන්ත සිදුවීමක් සිද්ධ වෙන්නේ.
මංගල මියයනෝ. මේ නිසා ප්‍රබෝධ්‍යා සහ සුභානි, සුභානි කියන්නේ මංගලව විවාහ කරගන්න හිටපු කෙනා, සුභානි බොහොම කම්පාවට පත් වෙනවා. සුභානි පමණක් නෙමේ, සුභානිගේ නංගි ප්‍රබෝධ්‍යත් බොහොම කම්පාවට පත් වෙලා දැඩි පීඩනයකින් තමයි මේ සිදුවීම නිසා ජීවත් වෙන්නේ. සර්, මොඩිපටි හුඩපට දෙකක් ඇතුළක් ඇති වෙනවා. දැන් මරණී දුක ක්‍රමයෙන් තුනී වේගෙන යනවා. සම්පූර්ණ තුනී වෙලා නෑ. ඔය අතරතුර හිටපු ගමන් සුබද්දලාගේ මහගෙදර දොරට වේලාවේ තට්ටු කරනවා. දොර ඇරලා බලනවා, කවුරුවත් නෑ. පොඩිපොඩි සිදුවීම් කීපයක් සිද්ධ වුණා. බාර්තෝ, අපි මේවට දිකල් ගලා යන්නේ ධාරීම. සුභානි, අර මිනිස්සු කෝල් කළා. අම්මයි තාත්තයි ඒ මනුස්සයට කැමතිද? සල්ලි කඳක්. එයා බැඳලා ඩිවෝස් වෙච්ච මනුස්සයෙක්නේ. එක තමයි පුරස්නේ. හැබැයි ඉතින් බැඳලා හිටියට ළමයි නැති හින්දයි, ඒ ඉලන්දාරියා හැට කනට පෙනෙන ඉලන්දාරියකින්දයි ඔබ කැමති වෙයි කියලා මම හිතුවා. හොඳ ඉලන්දාරියා. එට නිද්දට 35යි. ඒනම් ඉතින් වෙන එකෙක් කතා කරන්න කියලා කපු මහත්තයාට කියන්න. මං හින්දා නංගිගේ කසාද කල් දාන්න එපා. මට කලින් එයාට හොඳ එකක් තීන්දුනොත් කැමති වෙන්න. අක්කගේ හින්දා දිනාගා දීග දෙන්න. මිනිස්සු අපිට හිනාවේ. දෙන්නම ගෙදරට නාකි වුණොත් නම් මිනිස්සු හිනාවේයි අම්මේ. සුනිත් රට ගියාට පස්සේ උඹට කතා බහ කරන්න එහෙම නෑ නේද? දැන් දෙන්නට මේව මතක නෑ. පරණ කුණු අවසන් එපා. අම්මලා හොඳ කෙනෙක් හොයන්න මං කැමති වෙන්න. මෙච්චර දෙයක් වෙලත් උඹ හිත හදාගෙන අලුත් ජීවිතයක් පටන් ගන්න හිතනවා. අනේ මං දන්නේ අර කිට නම් මොකක් වෙලාද කියලා. ඇත්තමයි අම්මේ, නංගි දවසින් දවස වෙනස් වෙනවා. දැන් මාත් එක්කත් වැඩි කතාවක් නෑ. ඒක තමයි. අපිට නොකියම මේකෙ මොකෙක් හරි එක පැටලවිල්ලක් ඇති කරගෙනද දන්නේ? එහෙමනම් මට ආරංචි නොවී තියෙන්නේ. කොයි ඒ පාර? අර කාමරේට වෙලා ඉන්නේ. 24 පැයෙම ඇඳ බදාගත්ත ගම. අම්මේ! අම්මේ අම්මේ අම්මේ! කෙම්මොර අඩවිය අඩවිය. අපි දෙවනි පැය ආරම්භ කරන්නේ කෙම්මොර අඩවියෙන්. අද ප්‍රබෝධ්‍ය, සුභානි, සුභානිගේ මව, මංගල දැන් මිය ගියා විවාහ වෙන්න හිටපු කෙනා, ඔය කතාවයි ගලාගෙන යන්නේ. එක තැනක සඳහන් කළා මංගලගේ මියයාමෙන් පසුව ගෙදර යම් යම් අභව්‍ය සිදුවීම් සිද්ධ වුණා. ස්වභාව්‍ය සිදුවීම් කියන්නේ මේ විවිධ ශබ්ද ඇහෙන්න පටන් ගත්තා. ඒක ටික කාලයක් යනකොට ඇරිලා ගියා. ජීවිතේ ගොඩනගා ගන්න ගොඩ යන්න සුභානි උත්සාහ දරුවත් ප්‍රබෝධ්‍ය නංගිට ඒකට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකක්ද මේකට හේතුව? දවසක් අඳුර වැටිගෙන එන වෙලාවේ අර බුලි තිබිච්ච සන්තෘෂ්ටිය සාමය දැන් ගෙදර නෑ. ටිකක් අනවශ්‍ය ප්‍රශ්න දැන් තේරලා තියෙන මෙන්න සුභානගේ ඩංගි ප්‍රබෝධ්‍ය බය වෙලා කෑ ගහන ඉර බස්සා වෙලාවේ. අම්මේ! අනේ අම්මේ! අම්මේ! ප්‍රබෝධ්‍ය! මොකද බම්මි කියපංකෝ, කවුද ආවේ? කෝ කොහෙද? අනේ මට බයයි අම්මේ, බයයි. අම්මේ නංගි මොකෙක්ට හරි බය වෙලා ගිහින් අර බුදු පහනින් තෙල් ටිකක් අරගෙන වරේ බලන් ඉක්මනට බලන්. එපා එපා නංගි, මේ මොකද? මේ තනියම ওই පැත්තට යන්න එපා. එයා ඔය ඇටි. එයා කවුද? එයා සුභානි. ගිහින් බුදු පහනින් පොල් තෙල් ටිකක් අරගෙන වරේ ඉක්මන් කරපන්. ඉතිපී
සෝ භගවා අරහන් සම්මා සම්බුද්ධ චෝචර සම්බුද්ධ හරි නේද හරි දනංගි කේ බඳුවේ මොනවද දැක්කේ ආ මොනවද දැක්කේ මම නිදාගෙන ඉද්දි කවුද මිනිස්සු මගේ ළඟට ආව කවුද කවුද හඳුන ගන්න බෑ අම්මේ ඒ ඔටෝ ලොක් නෑ ඒගේ බෙල්ලි උඩ මුකුත් තිබුණේ නෑ අම්මේ දියා මුතුරුනි කෙම්මුර අඩවිය කෙම්මුරට වි ඇසදි සිමානයේ නිහාලෝකය පිළිබඳව කතා කරන්න දෙන භාරතී මහත්තයා බොහොම බය හිතෙන දෙයක් ගැන තමයි ඇය කියන්නේ සර් මොකම දුවගෙන එනවා මොකද බබ්බ කෑගැවිය බයි නෑ කවුදෝ කෙනෙක් මට ඇවිල්ලා උරු ඉස්සර තට්ටු කරා මං හැරලා බැලුවා කවුද කෙනෙක් මගේ පිටිපස්සේ හිටගෙන හිටියා හැබැයි මට නික දැවුණා යට ඔළුවක් නැහැ කියලා කවුද කියලා අඳුරට නැබ්බෑ මම මට බය හිතලා මං කෑගැවිව අනේ පුතේ පන්සිල්ලාට දාගෙන හැබැයි ඔය අතර ප්‍රබෝධයට මගුලක් තීදු වෙනවා ඊට පස්සේ මනමාලයා බලන්න එන්න දින කීපයකට පෙර පෙර ප්‍රබෝධයට උණ ගත්තා අසනීපේ ප්‍රබෝධයා දුවේ අම්මේ දැන් කොහොමද අමාරු යම්මේ බෙහෙත් ටික බිව්වද? ඔව් අම්මේ. එහෙනම් තව ටිකක් නිදාගන්නකෝ. සුබානි! සුබානි! අම්මේ! ඔව් අම්මේ. සුබානි. නංගිට අඩු වෙන පාටක් නැන්නේ. ඒක තමයි. හොඳට ඉන්නවා. එක පාරටම වෙවුලල උණ ගන්නවා. උන විකාරෙ මොන මොනවද කියවනවත් එක්කනේ අම්මේ. ඒකනේ නං. දැන් අපි හෙට මොකද කරන්නේ බං? ඇයි තාත්තා කිව්වේ? මනමාලයා ආවම අම්මට බුලත් අට්ටු අරගෙන යන්න කියලා? උඹලගේ තාත්තගේ වැඩේ ඉතින් මට දොස් කිය ඉන්නකනේ. දොස් අහන වැඩ කරන්නේ අම්මනේ. තාත්තා කොච්චර කිව්වද හෙට වැඩේ කැන්සල් කරන්න කියලා? අම්ම ඇහුවේ නෑනේ. මං හිතුවා ඉතින් හෙට වෙද්දි මේ ළමයා සනීප වෙයි කියලා. ඔය සනීපුනේ? දැන් මොකද්ද සුභානි අපි කරන්නේ? හෙට වැඩේ කැන්සල් කියලා අර මිනිස්සුන්ට කියන්න. ඊට කලින් අර කෙල්ලව හොස්පිටල් අරන් යන්න. මේ මිනිස්සු වගේ පවුලක් නම් ඉතින් ආයේ හම්බ වෙන්නේ නැහැ. මට බය මේ මංගල්‍ය කැඩිලා යයිද කියලා. අයියෝ මොනවද අම්මේ මේ කියන්නේ? මංගල්‍ය කැඩෙන්නේ නංගී මිනිස්සව කසාද බැඳලාද හිටියේ? මනමාලයෙක් බලන්න එනවා කියන්නේ එකක්, කසාද බඳිනවා කියන්නේ එකක්. ඔය යෝජනාව නැති වුණොත් වෙන එකක් බලමු. දුවේ! ප්‍රබෝධයා! ප්‍රබෝධයා! ළමයා! මොකද මේ? ඇයි? ඇයි? නංගි මොකද උනේ? ඔරේ! 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 කොහොම මොකද්ද මොකද්ද? මගේ වටේ කැරගෙන හුණු නැති මිනිස්සයා දොර රෙද්දේ හාට ගලා කොම්බරේට එමුණා. ආයිත්! ආයිත් මිනිහව දැක්කද? ඇසිදිසි මානේ නිහාලෝකය පිළිබඳව කතා කරන තැන කෙම්බුර අඩවිය. භාරතී මහත්තයා දැන් මේකේ ප්‍රශ්නේ සුබානි පැත්තට හැරිලා තිබ්බට එහෙම හැරෙයි කියලා අපි හිතුවට ප්‍රශ්නයක් වෙන්නේ ප්‍රබෝධයට නංගිට. 100ට 360ක් කතාව අනිත් පැත්ත හැරෙනවා. මොකක්ද මේ කතාව? මේ අසනීපකම හින්දා කෙල්ල බලන් ඉන්නකොට වැටුණා ප්‍රබෝධය. අම්මා මනමාලයාට පණිවිඩයක් ඇරියා. මනමාලයාගේ දෙමෝපියන්ට එන්න එපා කියපු දිනේදී මගේ කෙල්ල අසනීපේ. ඔක හදිසියක් නැහැනේ පොඩ්ඩක් පොඩ්ඩක් මේ අසනීප තත්ත්වෙන් ගොඩ එනකන් එමු. ඒක අසනීපේ ඉඳ කෙල්ල දිහා ඇදලා ගිහිල්ලා. අම්මේ, අම්මට මතකද අර මේ දර්ශනී? දර්ශනී
කවුද? අර ජයබිම හොටලේ අයිති මුදලාලගේ කුලී ගෙතරක හිටිය අර අනුරාධපුර ඉඳන් ආපු පවුල. කවුද? ඇයි යන්නේ අර මේ මාතක ඉංග්ලිෂ් ක්ලාස් කියපු දර්ශනී? අර ඥානවති අක්කගේ දුව නේද? ඕ කාලයකට පස්සේ මට ආව හම්බෙන් මුණ ගැහුණා. දන්නවද දැන් එයා ඉන්නේ කොහෙද කියලා? කොහෙද? මංගලයිලගේ ගෙවල් ළඟ. නේ. දැන් එතකොට එයා මේ දේවල් ඔක්කොම දන්නවද? මංගලයියට මනමාලියා තීන්දු කළා, ඒකෙන් පස්සේ එයා මැරුණා කියන එක දන්නවා. ඒ මම කියන්න දන්නේ නැහැ. ඉතින් උඹ එයාට ඒ ගැන කිව්වද? ඔව්. ඒකනේ මොනවටද ඔවා කියන්නේ ගියේ? දැන් ඔය කෙල්ල ඕක අර මහ ගෑණිට කියයි. ඒ ගෑණි කුලප් වෙලා මොනව කියවයිද දන්නේ? අන්නකෝ මම මේ කතාව කිව්ව එකේ මට මාර කතාවක් දැනගන්න හම්බුණා. ඒ මොකද්ද? මංගලගේ අම්මා පහුගිය කාලෙම දේවාල ගානේ ගියාලු. ඈ? ඊමුකටද බං? මංගලගේ මගේ වෙඩින් එක පරක්කු කළේ අපේ කේන්දරවල හැටියට මේ කාලේ වෙඩින් එකට හොඳ නෑ කියලා මිසක් මංගලට අපල නිසා නෙවෙයිනේ. එයා මේ විදිහට ඇක්සිඩන්ට් එකකින් මැරුණ එක මංගලගේ අම්මට සැකයිලු. ඒ සැක? එහෙම උනේ මොකක් හරි හේතුවක් හින්දා කියලාලු එයා කියන්නේ. දැන් ඉතින් එතකොට ඔය ගියපු දේවාල වලින් කියලා නැද්ද සිද්ධ වුණේ මොකද්ද කියලා? කියලා කියලා. කවුද ගෑණී කොඩි විනයක් කරලාලු මංගලට මෙහෙම උනේ? මංගලගේ අම්මා හදන්නේ කොඩි විනේ අපිට කපන්නලු. අම්මේ! අනේ බෝ! අනේ අම්මේ! අම්මේ! කෙල්ල නේද කෑගන්නේ? කෙම්මුර අඩවිය. ඇසිදි සිමානීනි ආලෝකය පිළිබඳව කතා කරන තැන කෙම්මුර අඩවිය භාරති මහත්තයා ඔන්න දැන් අපූරු සිදුවීමක්. එහෙම නැත්තම් බොහොම මේ අරුම පුදුම කතාවක් අහන්න හම්බෙනවා මේ සුබානිට ඇගේ මිතුරියක්ගෙන්. එතනින් පස්සේ තමයි නැවත කතාව පැත්තට හැරිලා මේ අය එහෙම නැත්නම් මේ කතාවේ අගමුල දැනගන්න හම්බෙන්නේ. ඒ කතාව අම්මත් එක්ක සාකච්ඡා කරන මේ කතාව මේකයි. මේ මංගල මලේ නැගද්දතිද නිමි කවුද කියල් තියෙනවා මගුල් හරි නොයන්න මංගලට කොඩි විනයක් කරලා. ඒක හරියට වැදිලා තියෙනවා. හැරිලා ගිහලා මංගල මැරෙන්න තිබුණා. ඒකෙද්ද ඒ කොඩි විනේ කපලා ඉවරනකම්ම තමයි කසාදේ පම්මා කරේ. නමුත් ඒක කපලා ඉවර කරන්න ඉස්සෙල්ලා මංගල මල ඒක පදරගෙන සිටිනේ සුභානි කියනවා. ඕක සුභානි ඇවිල්ලා ගෙදරදී අම්මට කියනවා. ඕක ආගෙට හිටිය ප්‍රබෝධය කෑ ගහගෙන කලන්තෙන් දාලා වැටෙනවා. ප්‍රබෝධය මොකද ළමයෝ මේ? නංගි ඇයි? ඔක්කේ මංගලයි හොඳ මනුස්සයෙක් නෙවෙයි ඔක්කේ. මොකද? ඇයි ඇයි මොකද උනේ? එයාට ඕන උනේ මේකේ අයිති කරගන්න. මංගල මට කිව්ව කතාව මම අම්මට විතරනේ කිව්වේ. තාත්තටයි නංගිටයි කිව්වේ නෑ. අම්මද නංගිට කිව්වේ නෑ. මංගලයි තමයි මට කිව්වේ. එයාට ඕනකම තිබ්බේ මට ලැබෙන මේ ගෙදරයි අක්කට ලැබෙන පොල් වත්තයි දෙකම අයිති කරගන්න. මොනවා? ඔව් අම්මේ, මංගලයන්ගෙන් මට බලපෑම් තිබුණා. මම බේරි හිටියා. අනේ දියනේ, ඒ කාලකන්‍ය උඹට කරදර කළාද රත්තරනේ? නෑ අම්මේ, මම බේරුණා. බේරි හිටියා. ඒ කොයි වෙලාවක හරි ඒ අක්ෂා මාව අල්ලගන්නවා කියන බය මට තිබුණා අම්මේ. මෙච්චර දෙයක් වෙලා ඇයි උඹ මට මේ කිසි දෙයක් කිව්වේ නැත්තේ? දන්නවනි තාත්තගේ හැටි. මේක දැනගත්ත නම් ලොකු ප්‍රශ්නයක් ඇති කරනවා. මංගලයට දරුණු යාළුවෝ ඉන්න නිසා මේ ප්‍රශ්නේ ගොඩක් දුර යයි කියලා මට බය හිතුණා. මොකද? මංගලට දරුණු යාළුවෝ ඉන්න? සුබානි, ඇත්තද මේ කියන කතාව? අනේ මේ මම මේ කිසි දෙයක් දන්නේ නැහැ අම්මේ. මංගලයි තමයි කිව්වේ එයාට දරුණු යාළුවෝ ඉන්නවා කියලා. එයයි මිනී මරලා හිරේ ගිහිල්ලා තියෙනවලු. එයා මට කරදර කරන්න ආව කියලා කාට හරි කියලා තිබුණොත් අපේ මුළු පොළොව මරනවා කියලා කිව්වා අම්මේ. ඔයි දෙයියනේ, මොනවද මේ වෙලා තියෙන්නේ දෙයියනේ? මොනවද මේ කියන්නේ? ඕ නංගි,
මුළු පවුලම බේරගන්න මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. හැමෝට මෝරින් දේවාලකට ගිහින් මංගල අයියට කොඩි වින කලේ මම. අපෝ තේජරේ, මේ කොල්ලා මැරුණේ ඒක හින්දාද? මංගල අයිය මැරුණේ වාහනයකට යට වෙලා ඔළුව චොප්ප වෙලා ඔළුව නැති මිනිස්සෙක් මට පේනවා කියලා මම කිව්වේ නේද? ඒ මංගල අයියා අනේ අනේ අම්මේ මාව බේරගන්න. දැන් මංගලගේ අම්මා කුඩිවිනේ අපිට කැපුවම මේව තව බරපතල වෙයි. ඉක්මනට මොන හරි කරමු අම්මේ. මෙන්න මේකයි කතාව. ඔය මංගලයට ඕන කරේ අක්කව කතා බෙදලයි. මේ ගෙදර බින්න බෑලා මේ ඉඩමයි තාත්තගේ පොල්වත්තයි දෙකම අයිති කරගන්න. ඉතින් ගේ අයිති මට, පොල්වත්ත අයිති අක්කට. ඒකෙන්ද දෙකම අයිති කරගන්න මේ පෙරේතයා. අපි දෙන්නාම බකසාද බඳින්නයි බලාපොරොත්තුනේ. හොඳින් හෝ නරකින්, නරකින් නරකින් හෝ හොඳි, ඒකෙන්ද මට හරියට බලපෑම තිබුණා මංගල අයියගේ. මම බේරි 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 හිටරමුත් ඔය මුඩින් පෙන්න සාන්තුවරය නෙමේ මංගල කියන්නේ මහ මරුබූස් මිනිහෙක්. මෙයාට තිබුණා මහ යස්ස යාළුව කට්ටියක් පොල් සාදියෝ. තාත්තට කිව්වේ නෑ මම මේක, තාත්තා මේක තුවක්කු බේරාවි කියලා තාත්තගේ ක්‍රමයට. ඒකෙන්ද රවුලයි කදයි දෙකම බේරගන්න මම මගේ යාළුවෙක් එක ගිහිල්ලා මංගලට කොඩිනේ කෙරෙව්වේ මම. හරි, ඒක තමයි මංගලයා ගියේ. දැන් සුභානිට දැනගන්න ලැබෙනව භාරතී මහත්තයා, කවුරුන් හෝ කරපු කොඩි විනයක් මංගලගේ අම්මා ආපිට කපන්නට සැරසෙන බව. බාව බාව ඔන්නෝකයි සත්‍ය. ඒක නිසා මංගලගේ මේ නොහොඹිනා හැසිරීම නිසා ප්‍රබෝධයට මේ දේ කරන්න සිදු වුණා භාරතී මහත්තයා. දැන් නැවත ඒ දේ කැපුවහම ප්‍රබෝධයට ඒ දේවල් පෙන්눔 කරන්න පටන් ගන්නවා. අර ළඟ මිනිස්සෙක් ඉන්නවා වගේ, හිස නැති මලකඳක් පේනවා වගේ, ඒ දේවල් ඒකේ ලක්ෂණ භාරතී මහත්තයා මං හිතන්නේ. කොරිනේ වැදිලයි මලේ මංගලයා. ඒකම අර සුබද්දා දැක්කේ හිස නැති මලකඳ දැක්කේ, ඔළුව පොඩි වෙච්ච මලකඳ දැක්කේ මංගලයා. අර දෙත දිස්ති ගාගෙන ඇල්මලාගෙන බල්මලාගෙන දිස්ති ඡායා මාත්‍රවල් හෙලාගෙන හිටියේ තමයි ඇවිල්ලා තට්ටු කරේ ගෙදට. මල හතිල වයි ජිබ්ලට් 18යි. අක්කව ගත්තේ නෑ, නංගිව ගත්තේ නෑ, ඉඩම හම්බුනේ නෑ, ගේ හම්බුනේ නෑ. මංගලයා කාලේ ගියා. ඔය විදිහට කතාව අවසන් වෙනවා. අපිට කතාව රචනා කළ දුනි ආරී වංශ කුලතිලක, නිෂ්පාදනයේ සෙහාන් සුරින් සංජීවකින්, වගේම කසුන්නී වික්‍රමසිංහගෙන්. ඔබට කතාව කිව්ව මම ලහිරු ජයවර්ධන භාරති මහත්මයත් එක්ක, නිෂ්පාදන අධීක්ෂණය චරිත හසන්තගෙන් සූදායක සුවබර රාත්‍රියක් ඔබට ප්‍රාර්ථනා කරනවා. කෙම්මුර අඩවිය.